විශේෂඥ වෛද්‍යවරු 500කට අධිකව චැනල් කිරීමට මීගමුවේ එකම රෝහල නවලෝක රෝහලයි. मास के हिपेकड पशु मिरटिन वार्ता दैनिक कोविड साधितीन कारण दहसी सीमाव इये इग्मवाकिया एयानुव इये मिरटिन हदुनागात कोविड साधितीन संख्याव एक दहस पनस हयाक बवाई रजे प्रवृत्ति डिपार्टमेंटुव पेवसुवे मेम असाधितीन अतर विदेश गतव सिट पेमिनि पुद्गली देदिनकुद सिटिन बव एम डिपार्टमेंटुव सदहन कला केसे वेतत पशुगे वसरे सेप्तेंबर मास 26 वन दिन अवसन वरट दहस इग्मवु असाधितीन संख्यावक वार्ता वी एति अतर एम संख्याव एक दहस हेत्ते अटाक ඒ අනුව ගත වූ දින 12 තුල මෙරටින් වාර්තා විය ඇති කොවිඩ් ආසාදිතින් කරන 10815ක් වනවා මේ දක්වා මෙරටින් වාර්තා විය ඇති සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 610103ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතින් සංඛ්‍යාව 10632ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා කෙසේ වෙතත් සමස්ත ආසාදිතින්ගෙන් 578051 දෙනෙකු සුවය ලබා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොවිඩ් ආසාදිතින් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාරයක के प्रधानी विशेषज्ञ वैद्य मलकांति गलहेन महात्मे सदहन कली किसी पुद्गलेको एन थुनम लबागिन सिरीना ओहु ओमिक्रोन आसादितेकुगे आश्रितेकु वोद ओहुट कोविड वलदेमी अवदानम इता अवम मट्टमक पवतिन बवाय मी नवतम ओमिक्रोन प्रभेदे इतामत्म सी ग्रेन पैथरेन वायरस प्रभेदयाक एनिसा मेवन विट ओबे निवसे मेवनी आसादितेन सिटिन्न पुलुवान नमुत एनिसाम उबमे अवस्थावेदी නිවසේම රැඳී සිටමින් නිවසින් බැහැර යාම කළ යුත්තක් කියලා මේ අලුත්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරපු මාර්ගෝපදේශ වලින් සඳහන් කරන්නේ නැහැ. ඒ මාර්ගෝපදේශ වලට අනුව ඇත්තටම ඔබගේ ආශ්‍රිතය සමග ඔබ රැඳී සිටියත් ඔබට රෝග ලක්ෂණ නොමැතිනම් ඔබගේ රාජකාරියට හෝ වෙනත් සමාජ අවශ්‍යතා සඳහා ඔබට එළියට බැහැලා ඔබගේ කටයුතු වලට යන්න පුළුවන්. මෙතනදී ඔබ පැහැදිලිවම හිතට ගත යුතු කාරණයක් වෙන්නේ මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතාමත් සීක්‍රයෙන් පැතිරෙන වෛරසයක් බව සිතට අරගෙන ඔබගේ මුඛාවරණය නිසි පරිදි පැළඳීම සහ දුරස්ථභාවය සහ අනෙකුත් සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙමින් Tamanගේ එදිනෙදා කටයුතු වල නියලීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි මේ අතර අද සිට ජංගමේ නත්කරන මධ්‍යස්ථාන යොදාගනිමින් බූස්ටර් එන්නත ලබා දීමේ කටයුතු ආරම්භ කරන බව යුද හමුදාපතේ ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අපි බලාපොරොත්තු වෙනවා රජයේ ආයතන වලට පවා ගොස් ඒ ස්ථානවලදී ජංගම එනත්කරන මධ්‍යස්ථාන පිහිටවලා එනත්කරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. එපමණක් නොවේ මහජනතාව රැස් වෙන ප්‍රධාන ස්ථානවලට පවා ගොස් ත්‍රිවිධ හමුදා යොදවලා මේ එනත්කරණය දියුණු කිරීම සඳහා කළ හැකි උපරිමය යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවෙන් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.